මේ මම මේ සරල උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඔව්ද නැද්ද කියන දේ එන්න මහ බැංකුව වඩාත් ස්වාධීන වීමට ඔබතුමා එකඟද නැද්ද එකඟ නැහැ එකඟ නැහැ ස්වාධීන වීමට එකඟ නැහැ ශක්තිමත් සමාජ ආරක්ෂණ දලක් හඳුන්වා දීමට එකඟ නැද්ද එන් ඔ ඒ කියන්නේ ශක්තිමත් සමාජ ආරක්ෂණ දලක් ජනතාවට එහෙම ලැබෙන එක හොඳයි හොඳයි ලැබෙන එක හොඳයි එතකොට එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දෙන එකට හොඳද නැද්ද හොඳයි හොඳයි එතකොට ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධනබද්ධක් අය කිරීම හොඳද නැද්ද හොඳයි හොඳයි එතකොට 2023 වර්ෂයේ වන විට උද්දමනයේ තිබුණනේ 130කට ආසන්න ප්‍රමාණය ඒක 112 18ක් දක්වා ගෙන ඒමට ඉලක්කගත කරන එක හොඳද නැද්ද හොඳයි ඒවත් හොඳයි එතකොට ජූනි වෙද්දී ආනයන අපනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කරන්න යෝජනා කරන එක හොඳද නැද්ද? ඒ කියන්නේ 2023 වර්ෂයේ වෙද්දි. ඒක සාපේක්ෂයි ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. එතකොට ඔය තියෙන්නේ IMF එකෙන් අපිට දීලා තියෙන කොන්දේසි කීපයක්. එතකොට ඒ කොන්දේසි වලට ඔබතුමා දැන් ඇතැම් මෙව කියන හොඳයි නරකයි කියලා තියෙනවා සමහර ඒවාට එකඟ වෙලක් තියෙනවා කියනවා. මම ඔබතුමාට කියනවා 16 වතාවක්ම IMF එකට ගිහිල්ලා අපි අනිත් පැත්ත හැරුණේ ඔන්න ඔය කොන්දේසි ටික ඉටු කරගන්න රටේ තියෙන දේශපාලන තන්ත්‍රය සූදානම් නොවිච්ච නිසා. නමුත් මේ 17 වෙනි වතාවේ IMF එක මේ සූදානම් වෙන්න කියලා මෙන්න මේ කොන්දේසි ටික දෙනවා. ඉතින් IMF එක නැතුව ඒ වෙලාවේ අපිට ගන්න තිබුණු එකම විකල්පය මොකද්ද? පැහැදිලිව දැන් මම පළමු අවස්ථාවේදී පැහැදිලි කරා ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව IMF එක අදාළම නැහැ කියලා. දැන් ඔබ ක්‍රමිකව ඉදිරිපත් කළේ IMF වල මූලික කොන්දේසි රාමුව. හැබැයි කොන්දේසි රාමුව සම්බන්ධ වෙනවා IMF එක සාමාන්‍ය IMF එකේ ඒ විශේෂ ප්‍රධානීන් මාසිකට වතාවක් ඒ ආකාරයෙන් මේ කොන්දේසි ක්‍රියාත්මකීමට අදාළව වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. ඒතර වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම පක්ෂපාතී වෙලා තියෙන මේ කියන දෙයට නෙවෙයි. ඒකයි තියෙන ගැටලුව. උදාහරණයක් විදිහට මම ගන්නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය. ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී දැන් දේශීය ණය හිතන්නකෝ. දේශීය ණය වලින් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි ජනතාවගේ අරමුදල්. EPF සහ ETF සම්බන්ධයෙන් තියෙන්නේ. බහුතරයක් දේශීය ණය අරන් තියෙන්නේ බැඳුම් කර අරන් තියෙන්නේ ලීසින් සමාගම්, සමාගම් බැංකු. ප්‍රතිව්‍යුහගතකරණය තමයි පළවෙනි කොන්දේසිය. හැබැයි ප්‍රතිව්‍යුහගතකරණයේදී අර සමාගම් ගත්ත ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ EPF සහ ETF සාමාන්‍ය ජනතාවගේ අරමුදල් විතරක් ප්‍රතිව්‍යුහගතකරණය කරනවා. ඒකේ උන්ට තියෙන 14%ක ප්‍රතිලාභය අවසාන වශයෙන් 3%කට වඩා අඩු කරනවා. ඒත් මේ කොන්දේසි ක්‍රියාත්මක වීමේදී IMF කාර්යද සේවය කරන්නේ. ඊළඟට ධනබද්ද. මේ බදු සියල්ලම ගත්තට පස්සේ උන් අවසාන වශයෙන් ඉස්සෙල්ලම කරන්නේ රටේ බදු ආදායම 9%-15% දක්වා කරන්න කියනවා. ඒත් මේක සාමාන්‍යයෙන් වක්‍රබදු. වක්‍රබදු ඔබ අපි ගෙවන වක්‍රබදු. හැබැයි ඍජු බදු වලට අදාළව එහෙම දරුණු කොන්දේසියක් ඉන්නේ නැහැ. ඊළඟට ප්‍රොපර්ටි ටැක්ස් එකට අදාළව දැන් කුලී නිවසක් මොකක් හරි දේපලක් තියෙනවා නම් ඒ කුලී නිවසක් විදියට උපකල්පනය කරලා ඒකෙන් ලැබෙන ආදායම බද්දක් විදියට ගෙවන්න කියලා කියනවා. ඒතර මේකෙන් බරපතල වෙච්ච සාමාන්‍ය ජනතාවට එන්නේ. ඒතකොට අරකට ඒ වගේ ඔබ කිව්වා වගේ මේ මොනවාද ආනයන සීමා ඉවත් කිරීම. එතකොට ඒක ගත්තට පස්සේ දැන් ඇත්තටම අපේ රටේ ආර්ථිකය ගත්තට පස්සේ අනුරත් ඇහුවා කොහොමද මේ ආර්ථික ශක්තිමත් කරන්නේ. එතකොට ආනයන ආදේශක අවශ්‍යයි. අපි ආනයන සීමා කළ ආදේශක අවශ්‍යයි. එතකොට මේ වෙනකොට අර තියෙන ආනයන සීමා සියල්ල ලිහිල් කරමින් පවතිනවා. ඇයි? අවසාන වශයෙන් මේ අපේ රට වෙළඳපොළක් කරන්නේ. ලෝකෙ වෙළඳපොළක් කරන්නේ. එතකොට ගැටලුව තියෙන්නේ මේ රාමුව නෙවෙයි. ඒ රාමුව ක්‍රියාත්මක කිරීමේදී IMF එක සම්පූර්ණයෙන් ජනතා විරෝධී පැත්තකට තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. මන්ත්‍රීතුමා ඒ මොහොතේ වෙද්දී අපි මේ දැන් ඔබතුමා කියනවා නිදහස් අධ්‍යාපනය සාතික කරන්න නිදහස් සෞඛ්‍ය සාතික කරන්න නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය කියන එකට යන්න කලින් අඩුම ඊළඟ බත් වේල ගැන ජනතාව ලොකු ප්‍රශ්නෙක හිටියේ. ඒ වගේ වෙලාවක අපිට ඉන්දියාවෙන් ලැබුණා යම්කිසි ආධාර මුදලක්. සෞඛ්‍ය පහසුකම් ආධාර පහසුකම් ආහාර පහසුකම් ටිකක් ලැබුණා. IMF එකෙන් අපිට විස්තීර්ණ ණය පහසුකම් යටතේ පොරොන්දුවක් දුන්නා වගේම අනෙකුත් ණය හිමියෝ විසින් ණය ටික මේ අය කරන්න එපා කියලා. කියන්නේ ණය හිමියොන්ට යම්කිසි විශ්වාසයක් ලබා දුන්නා ලංකාවට බලපෑම් කරන්න එපා කියලා විශ්වාසයක් ලබා දුන්නා. ඉතින් ඒක ඒ මොහොත වෙද්දි IMF එක ඒ විදියට නොකර කවුද ඒ වගේ අවස්ථාවක ලංකාවට පිහිට වෙන්නේ? ඔව් දැන් ඔබේ පිහිට වෙනවා කියන එක මිතුරෙක් විදියට එන්න ඕනේ. ඒතර IMF එක 106ට පොලියට තමයි 105ක පොලියට තමයි වෙන අය ප්‍රමාණය දෙන්නේ. ඩොලර් බිලියන 3. දැන් ජපානයේ 0.5ට දුන්නේ සමහර ණය. ඒතර මිතුරෙක් කවදාවත් 106ට ණයට පොලිය දෙන්නේ නැහැ නේ. ඒතර ඊළඟ අනිත් කාරණා ගත්තට පස්සෙත් එහෙම තමයි. එතකොට දැන් උදාහරණයක්. ඒතර ඒ හතුරෙක් කියලා අපි හිතමු. හතුරෙක් කියන්නේ ඔවුන් පොලිය දෙන පොලියට සල්ලි දෙන ආයතන. එහෙනම් මට කියන්නේ ඒ වෙනුවට කවුද ඒ වෙලාවේ? ඒ වෙනුවට ඒ කියන්නේ ඔබ කියන කතාවේම වැරදක් තියෙනවා. ඒ කියන්නේ මේක විසින් ණය හිමියන්ට විශ්වාසයක් හදපු දෙයක් නෙවෙයි උනේ.
ණය හිමියන්ට කොහොම හරි මේ සල්ලි ටික අපි ගෙවනවා කියන විශ්වාසය හැදුවා මිසක් අපිට ණය දෙන්න විශ්වාසයක් හදපු එකක් නෙමෙයි කරේ. ඒතර IMF එක එහෙම කාර්යභාරයක් කළා නෑ. අනිත් එක IMF එක හිටියත් නැතත් රජය තමයි විජුවම මේ ණය ප්‍රතිගත කරන්නේ සඳහා අදටත් සාකච්ඡා කරන්නේ. IMF එක එතනදී අදාළම නැහැ. ඒක නිසා සරල උදාහරණයක් වුවත් IMF එක අපිට කොන්දේසියක් දෙනවා මේක ඇතුළේදී. අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයේ ණය ප්‍රමාණය 95%කට ගේන්න ඕනේ කියලා. 95%කට ගේනකොට ණය හිමියන්ට කියනවා බැඳුම් කර හිමියන්ට දැනට ගෙවන 6% පොලිය වෙනකොට 8% අය කරගන්න. ඒ රටේ දළ ජාතික නිෂ්පාදනයේ ණය 95%ක් ගේන්න කියනවා වගේම ඒක සේවය කරන්නේ ණය හිමියන්ට. අන්න ඔහොම තමයි IMF එක අපි සම්බන්ධයෙන් ක්‍රියා කළේ.